ජීවත්වීමේදී සෑමාත කින්ම ජනතාව වෙත අර්බුදමතු ඇති බවත් ඉන් යම් පමණකට හෝ මිදීම සඳහා නිෂ්පාදන ආර්ථිකය කෙරේ සියලු දෙනා සක්‍රීය දායකත්වයක් සැපයිය යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කරයි. එහිදී කෘෂිකාර්මිකාංශයේ නිෂ්පාදන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළ යුතු ඇතැයිද දිසා ලේකම්වරයා අවධාරණය කර සිටී. ඔහු මේ අදහස් පළ කළේ පශ්චාත් අස්වැන්නු පිළිබඳ කළමනාකරණ ආයතනය මගින් සංවිධානය කළ ප්‍රදර්ශනාත්මක වැඩමුළුවකට එක්වෙමින්. පෙබරවාරි මස 9 වනදා දවස පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වූයේ අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ කළමනාකරණ ආයතනයේදී. මෙහිදී අදහස් දක්වමින් අස්වන් විනාශ වීම පිළිබඳව කරුණු පැහැදිලි කළ දිස්ත්‍රික් ලේකම්වරයා අපේ රටේ නිෂ්පාදනය ගත්තහම නිෂ්පාදනයේ විශාල ප්‍රමාණය 30%ක් වගේ මං සංඛ්‍යාලේකන හරිද මන් දන්නේ වන 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 ජීවීන් නිසා විනාශය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයේ උදෙසා පසු අස්වනු තාක්ෂණයේ පිළිබඳ විවිධ පැහැදිලි කිරීම් මෙම වැඩසටහනට එක් කර තිබුණා. සෞඛ්‍ය ආරක්ෂිතව පළතුරු ඉදවීම, ආහාර ඇසුරුම්කරණය, පළතුරු සහ එළවලු විජලනය, නව උපකරණ හඳුන්වා දීම, ගෘහාශ්‍රිතව වීතැම්බීමේ තාක්ෂණය ආදී විවිධ කරුණු පිළිබඳව වීඩියෝ දර්ශන, ප්‍රායෝගික ඉදිරිපත් කිරීම් හා දේශන ආදීන් මෙම ප්‍රදර්ශනයේ සමන්විත විය. පශ්චාත් අස්වැන්න පිළිබඳ කළමනාකරණ ආයතනයේ සහය දැතිව අපනයන මට්ටම දක්වා සිය නිෂ්පාදන ශක්තිමත් කරගත් ව්‍යවසායකින්ද මේ අවස්ථාවට පැමිණ සිටියා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, උතුරුමැද පළාත් කෘෂිකර්ම ලේකම් විජේ වනසිංහ, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මන්සූර්, පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය WAP වීරක්කොඩි, එම ආයතනයේ නියෝජ්‍ය සභාපති පුංචි හේවාගේ සුනිල්, එහි අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු HMAP රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ලලිතා තේනුවර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.